මේදිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් තම අස්වැන්න නෙලමින් සිටියද අධික වර්ෂාව හේතුවෙන් ඊට බාධා එල් වී තිබෙනවා. මේ හේතුවෙන් තම දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි ගොවීන් පවසන්නේ. මේ ඊවලට ලාතින දෙයි. ඕ. මේ ඔක්කොම තැමිලා තියෙන්නේ. අය ගන්න දෙයක් නැහැ මේ හෙට වෙනකොට මේ ඔක්කොම සැල වෙනවා. ආ ඊට පස්සේ කඩවලට ගන්නෙත් නැහැ. රජයට ගන්නෙත් නැහැ. මොනවත් නැහැ. වහා තමයි ඉතින් බොණ්ඩු වෙන්නේ. මේ වැස්ස මේවට මිලක් නැහැ. ගබඩා නම් හදලා තියෙනවා. ගබඩා හදලා තියෙනවා මොනතර. මේ ටික ගන්න අපිට ආන්දුවෙන් මේ වී අමුෙන් දියල්ලා අපි ගබඩා කරනවා කියලා නම් අපි ගබඩාවට මේ වී ටික දෙනවා. දැන් අපි වේරලා දෙන්න කියලා පාට දානවා. පාරට දාලා දවස් දෙකක් යනකොට වහිනවා. අපි කියන්නේ ස්වභාව ධර්මයේ වැස්සට ආන්දුව ඵලී කියලා. නමුත් මේක නිසි ක්‍රමවේදයක් තිබුණා නම් අපිට මේ වී ටික හොඳ මිලකට දී ගන්න තිබා. අඩු ගානේ රුපියල් 100කට මේ අමු වී ගන්නවා කියලා නම් අපි ආන්දුවට වී දෙනවා. දැන් අපිට මේ වී ඇටේ කාටද අපි දෙන්නේ? එතකොට කවුද මේවට වය කියන්නේ? ඔය දේශපාලකින්ද කතා කරන්න කියන්නේ මේ ගොයියෝ ගැන? මේ ගොවි මහත්තයෝලා තියෙන වී වේලන්න යනවා. වී අන්තිමට සම්පූර්ණ කපල ගෑන්දල කමතර පැසන සම්පූර්ණ මෙලේ වී වැස්ස රහුවල සම්පූර්ණ විනාශයි. දැන් මේක ගන්න රුපියල් 60කට 70කට තමයි ගන්නේ. දැන් ඒක ගන්නෙත් නෑ. පැහැදිලිවම අද වෙනකොට අපේ වී මිල දී ගන්න රුපියල් 81.25ක මිලකට මේ 81.25 කියන මිල අපිට කොහොමත් මේ ප්‍රමාණවත් වෙන්නේ නෑ. වී කිලෝ එකක් නිෂ්පාදනය කරන රුපියල් 71ක් වියදම් වෙනවා. 71ක් වියදම් වෙච්චි මේ වියදම් කරලා ගන්න එක අපිට පුළුවන් ද රුපියල් 81.25ට දීලා අපිට අපේ ජීවිතය ගැට ගහගෙන යන්න පුළුවන්ද? අපේ ජීවිත අඩාල කරනවා. අපේ ජීවිත විනාශ කරනවා. ගොවියා නැත්තෙන් නැති කරන්න තමයි මේ පාලු කරලා තියෙන්නේ. අම්පාර උහන සේනාගම ප්‍රදේශයේ ගොවින්ද මේ දිනවල අස්වැන්න නෙලීම ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් සිය අස්වැන්න සඳහා නිසි මිලක් නොමැතිකම හේතුවෙන් තමන්ද දැඩි ලෙස අසරණව සිටින බවටයි ඔවුන් මැසිවිලි නගන්නේ. ඉතින් අඳුම තරමේ දැන් අපිට 150ට වඩා රජෙන් හරි එහෙම නැත්නම් මේ සාමාන්‍ය වෙළඳා හරි එහෙම ගන්නවා නම් අපි සාමාන්‍යයෙන් ගොඩ යන්න පුළුවන්. එහෙම නැත්නම් බෑ මහත්ය මොන ආකාරයටවත් ගොඩ යන්න බෑ. හැමදාම අමාරුයි. රජෙන් කියන්නේ 100යි කියලානේ. දැන් පිට වෙළඳ ඇවිල්ලා ගන්නෙත් මේ 60යි 65යි 30යි 65යි වේලපුවා මේ ගන්නවා 90ට ගන්නවා කියනවා. ඉතින් තාම නම් මේ ගත්තු කෙනෙක් නැහැ ඔහි. මේ අතර අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ වී අස්වැන්න සඳහා පවතින මිල තවදුරටත් ඉහළ දැමීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවයි. පැහැදිලිව ඒ ඉල්ලීම ගොවියන්ගේ සාධාරණයි. ඒ සඳහා අපි මැදිහත් වෙන්න උත්සාහ කරමු. විශේෂයෙන්ම ගොවි මහත්තුරුන්ගෙන් උත්ල්ලන්නේ මේ අර්බුදයක් අපි අවබෝධ කරගෙන ඉස්සරහට යමු. රජයක් විදියට වතුර ටික දීලා තියෙනවා එදා මෙදා තුර. පොහොර සහන ආධාරයෙන් නැතුව ගියපු පොහොර ගොවියා පාර හිටියනේ පොහොර නැති. ඒ පොහොර ප්‍රශ්නේ මේ ආණ්ඩුවෙන් විසඳලා තියෙනවා. දැන් වීයාලේ මණ්ඩලය හරහා සහතික මිලට වී ගන්න එක අතහදලා තියෙනවා. දැන් ඔබ ඉල්ලන්නේ වී මිල ටිකක් වැඩි කරලා දෙන එක. ඒකත් අපි ඉදිරියේදී කොහොම හරි කරගමු.